ඇති බිස්නස් සඩ්වයිස කියන එක අපි මුලින්ම පටන්ගන්නේ ලංකාව බිස්නස් සඩ්වයිස් .lk කියන වෙබ්සයිට් එකත් එක්ක. ඉතින් අපි ප්‍රධානම අරමුණක් වුණේ ලංකාවේ ඉන්න ව්‍යවසායකින්ට ඒගොල්ලන්ට අවශ්‍ය තැන හදලා දෙන එක. එහෙම නැත්නම් මාකට් එක හදලා දීලා ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ආසාවෙන් හිටියා නම් එයාගේ ඒ ආශාව එහෙම නැත්නම් එයා දරන උත්සාහයට සවියක් වෙන එක තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ඉතින් එහෙම පටන් ගත්ත බිස්නස් ඇඩ්වයිසර් ඊට පස්සේ බිස්නස් ඇඩ්වයිසර් ග්ලෝබල් දක්වා පියනවා අපේ මාලදිවයිනේ ශාඛාව විවෘත කිරීමත් එක්ක. ඉතින් ඔයාලා පේන ඉතින් මම අද අඳගන්නේ බිස්නස් ඇඩ්වයිසර් ග්ලෝබල් ටී-ෂර්ට් එකක්. ඉතින් අපි ලංකාවෙන් එළියට ගිහිල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් අපි ලංකාවෙන් එළියට ගිහිල්ලා ඔයා දකින්න ඇති අපි මාලදිවයිනේ හොටෙල් ඒෂියා එක්සිබිෂන් එකේ 2024. ඉතින් අපි අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් වෙනුවෙන් අපි කරා. ඉතින් අපි ලංකාවේ ඉන්න හැම ව්‍යවසායකයෙක්ම මෙහෙට ආපු හැම ස්ටෝල් එකකටම ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ලෝකෙට ගෙනියන්න අපි අපේ මට්ටමින් උපරිම උත්සාහය දරුවා. හැබැයි අද අපි කතා කරන්නේ මාලදිවයිනට ඉන්න බැරි වුණ නමුත් ලංකාවේ ඉඳලා තාමත් එක්ස්පෝර්ට් කරගන්න පිටරටකට බාණ්ඩයක් යවා ගන්න හීන දකින ඔයාට බිස්නස් ඇඩ්වයිස් අපි ගෙනාපු විසඳුම ගැන. ඉතින් මේ විසඳුම ගේන්නේ ඇත්තටම අපේ මාලදිවයින ශාඛාවේ ප්‍රධානී අමිල. ඉතින් මම කතා කරනවට වඩා මං අමිලට දෙන අවස්ථාව මොකක්ද අපි කරන්න යන්නේ කියන දේ ගැන කතා කරන්න. අවිරාජ්, විරාජ් කිව්වා වගේ අපි ලංකාවේ මේ වෙනකොට කම්පැනි 1200කට වඩා වැඩි ප්‍රමාණයක් රෙජිස්ටර් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කම්පැනි 1200ට සර්විස් එක සපයනවා. ඉතින් මෝල්ඩිස් බ්‍රාන්ච් එක පටන් ගන්න ප්‍රධානම හේතුව තමයි ඒ අපෙත් එක්ක රෙජිස්ටර් කරපු ලංකාවේ 1200ට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න ඔපචුනිටි එකක් හදලා දෙන්න. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ලංකාවේ ඉන්නවා බිස්නස් ඩිෆරන්ට් ස්කේල් වල බිස්නස්. හයි ස්කේල් එකේ අය ඉන්නවා, මීඩියම් ස්කේල් එකේ සහ ස්මෝල් ස්කේල් එකේ අය ඉන්නවා. අපි මෝල්ඩිස් බ්‍රාන්ච් එක පටන් ගත්තට පස්සේ අපිට හයි ස්කේල් එකේ කට්ටිය කතා කරා. එතකොට මෝල්ඩිස් බ්‍රාන්ච් එකෙන් ඒ අයට ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මෝල්ඩිස් වලට එන්න බිස්නස් ඔපචුනිටි එක හදලා දෙන්න අපි කම්පැනි රෙජිස්ට්‍රේෂන් ඒ වැඩ ටික කරා. ඒ වගේම තමයි මීඩියම් ස්කේල් එකේ කට්ටියට මෝල්ඩිස් වල ලෝකල් පාර්ට්නර් කෙනෙක් හොයන මීඩියම් ස්කේල් එකේ අයට කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක බිස්නස් ඇඩ්වයිස් එක හරහා කරලා දෙන්න අපිට අවස්ථාව හම්බුණා. අපි දැන් මේ අලුත් සර්විස් එක දෙන්න හදන්නේ ලංකාවේ ඉන්න කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට. මොකද එයාලට ප්‍රධානම දෙයක් තමයි විරාජ් කම්පැනි එකක් වෙන රටක රෙජිස්ටර් කරන්නවත් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ලොකු හැකියාවක් නැහැ. අපි තීරණය කරා මෝල්ඩිස් බ්‍රාන්ච් එක බිස්නස් ඇඩ්වයිසර් ග්ලෝබල් කියලා කියන්නේ ලංකාවේ බිස්නස් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න ලංකාවේ අයට උදව් කරන්න අපි ලොන්ච් කරපු ප්‍රොඩක්ට් එක. බිස්නස් ඇඩ්වයිසර් ග්ලෝබල් හරහා පළවෙනියටම ඔයාලගේ ප්‍රොඩක්ට් මෝල්ඩිස් වලට එවන්න අපි අලුතෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක අපි නම් කරලා තියෙන්නේ ඊ සිල්ක් රූට් කියලා. ලංකාවේ භාෂාවෙන් අපි කියනවා නම් සේද මාවත කියන කන්සෙප්ට් එකෙන් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඒකේ පළවෙනි ලොන්ච් එක තමයි ලංකාවේ ප්‍රොඩක්ට් මෝල්ඩිස් වලට ගේන්න. මොකද ලංකාවේ ඉඳන් ලංකාවේ ව්‍යාපාරිකයෝට එක්ස්පෝර්ට් කරන්න ලේසිම කන්ට්‍රි එක තමයි මෝල්ඩිස්. අපි එතනින් පටන් ගන්නවා. ඒත් එක්කම තමයි ඒ සේද මාවත කන්සෙප්ට් එක හරහා අනිත් රටවල් වලට ඊළඟට ඩුබායි, සිංගප්පූර්, මැලේසියා සහ අනිත් යුරෝප් රටවල් වලටත් ලංකාවේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන්න ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම් එකක් තමයි විරාජ් මෙතන හදලා තියෙන්නේ. එතනදී ප්‍රධානම දෙයක් තමයි ලංකාවේ ඉන්න කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකියාව තියෙනවා අපේ බිස්නස් පෝර්ටල් එකේ, ඒ සිල්ක් රූට් පෝර්ටල් එකේ රෙජිස්ටර් වෙන්න. එයාලටම තියෙනවා සෙපරේට් ලොගින් එකක්. එයාලටම පුළුවන් එයාලගේ ප්‍රොඩක්ට් අප්ඩේට් කරන්න. ඒ වගේම තමයි ප්‍රයිස් ඩිසයිඩ් කරලා එයාලට පුළුවන් ප්‍රයිසස් දාන්න. ඊට පස්සේ අපි බිස්නස් ඇඩ්වයිසර් විදිහට ඔයාලට හෙල්ප් කරනවා ඒ ප්‍රොඩක්ට් ඉන්ටර්නැෂනල් ලෙවල් එකින් ප්‍රොමෝට් කරන්න. ඔන්න ඕක තමයි විරාජ් අපි ඊ සිල්ක් රූට් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කරන්නේ. අපි ඉස්සරහට ඒකේ කොහොමද වැඩ කටයුතු වෙන්නේ ඒ ගැන වැඩිදුර විස්තර අපි කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ ලංකාවේ පළවෙනි ෂිප්මන්ට් එක මේ මාසේ 19 වෙනිදා ලංකාවෙන් එනවා. ඒ ෂිප්මන්ට් එක එන්නේ ලංකාවේ ප්‍රොඩක්ට් සිලෝන් ටේස් කියන ප්‍රොඩක්ට් එක
ලංකාවේ ඉඳන් ෂිප්මන්ට් එක එනවා 19 වෙනිදා. ඉතින් ඔයාලටත් අපි කියන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒ වගේම තමයි විරාජ් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ ලංකාවේ කට්ටිය මේ වීඩියෝ එක දැක්කට පස්සේ සමහර වෙලාවට මගේ මේ ප්‍රොඩක්ට් එක තියෙනවා මගේ මේ ප්‍රොඩක්ට් එක තියෙනවා කියලා ඉවරලා අපිට ගොඩක් මැසේජ් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට කියනවා එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ප්‍රොඩක්ට් එක ක්වොලිටි නම් ඒකට අවශ්‍ය සර්ටිෆිකේෂන්ස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි බිස්නස් ඇඩ්වයිසර් විදිහට අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න ඔයාලගේ ප්‍රොඩක්ට් එක මෝල්ඩියුස් සහ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න ඔයාලගේ රෙස්පොන්සිබිලිටි එක තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කරගන්න අවශ්‍ය සර්ටිෆිකේෂන්ස් ISO සර්ටිෆිකේෂන් එකක් HACCP එකක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් සර්ටිෆිකේෂන්ස් ටික හදාගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන් ඔයාලගේ ප්‍රොඩක්ට් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න අපි ඉන්නවා බිස්නස් ඇඩ්වයිසර් විදිහට ඔයාලට උදව් කරන්න මේ ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම් එක හරහා. ඉතින් ඔයාලගේ හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් අපිත් එක්ක ෂෙයා කරන්න අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න. ඉතින් විරාජ්. ඔව්. ඔව් අමිල අතරම පැහැදිලි කරා වගේ මේ සේද මාවත කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ලංකාව හරහා තිබුණු මාර්ගයනේ. ඉතින් මේ සේද මාවත හරහා තමයි ලංකාවට බඩු ආවේ සහ ලංකාවෙන් එහාට බාණ්ඩ ටික ගියේ. ඉතින් අපි අනිත් අයට චෝදනා කර කර ඉන්නේ නැතුව බිස්නස් ඇඩ්වයිස් අපි මාලදිවෙනට ඇවිල්ලා ලාංකිකයෝන්ගේ ප්‍රොඩක්ට්ස් මොනවද කියන එක ප්‍රොමෝට් කරා හොටෙල් ඒසියා එක්සිබිෂන් එකේදී. මේකත් අපේ වෑයමක්, අපි උත්සාහ කරලා බලනවා ඔයාගේ ප්‍රොඩක්ට්ස් කොහොමද ලෝකෙට ගෙනියන්න පුළුවන් කියන එක. ඉතින් අර අමිල කියපු දේ ගොඩක්ම වැදගත් වෙනවා සර්ටිෆිකේෂන්ස්. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඔයාගේ එක්ස්පෝර්ට් තත්ත්වෙට ඔයා තියෙනවා නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ලෝකෙට ගෙනියන්න පුළුවන්. ඉතින් මාලදිවයිනෙත් විශාල ප්‍රමාණයක් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලන්ට විතරක් නෙවෙයි මාලදිවයිනෙ ඉන්න හැමෝටම. මොකද අපි ගරන් තියෙන e-silkroot.com කියන වෙබ් අඩවිය. ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාගේ ප්‍රොඩක්ට් එක ලිස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේකට අවශ්‍ය ඕඩ එකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඉතින් බිස්නස් ඇඩ්වයිස් අපි ලංකාවේ ලොකු ක්‍රෙඩිබිලිටි එකක්, ලොකු විශ්වාසයක් අපි ගැන තියෙන නිසාම ගොඩක් අය මාලදිවයිනේ ඇවිල්ලත් මෙහෙ ඉන්වෙස්ට් කරලා තිනවා. මේ වෙනකොට ගොඩක් සාර්ථක ව්‍යාපාර ආරම්භ කරලා තිනවා. ඉතින් ඔයාටත් මේ අවස්ථාව, ඔයා ගමේ ඉන්නවා නම් දැනටත් එක්ස්පෝර්ට් කරන්න ප්ලෑන් එකක් තියෙනවා නම් මම හිතනවා මේක හොඳ අවස්ථාවක් වෙයි ඔයාලා කියලා. ඉතින් අපි මේ වීඩියෝ එක ගේන්නේ ඇත්තටම අපේ මාලදිවයින ශාඛාවේ ඉඳලා. ඉතින් ඔයා මාලදිවයිනේ ඉන්න කෙනෙක් නම් කුළුමාලේ තමයි අපේ ඔෆිස් එක තියෙන්නේ. අපිට කෝල් කරන්න businessadvisor.com.mv කියන වෙබ් අඩවියට ආවොත් ඔයාට මේ විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ www.businessadvisorglobal.com එකට ආවොත් අපේ ඔපරේෂන්ස් තියෙන ලංකාවේ සහ මාලදිවයින් හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන්. වැදගත්ම දේ e-silkroot.com වෙබ් අඩවිය මතක තියාගන්න. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා වීඩියෝ එක ඉවරන ගමන් සයිට් එකට ගිහිල්ලා බලන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරගන්න පුළුවන්. එතකොට අවිරාජ් හැමදාමත් වගේ අපි කියනවා ලංකාවේ ඉඳන් පිටරටට ගිහිල්ලා ජොබ් කරන අයට ඒ ජොබ් එකෙන් අයින් වෙලා එනකොට ඒ රටේ බිස්නස් එකක් ෆෝම් කරලා එන්න කියලා. ඉතින් ඔයාලට මෙන්න හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. අපි බිස්නස් ඇඩ්වයිසර් විදිහට අපේ බලාපොරොත්තුවක් තියෙනවා අපිට පුළුවන් උපරිමයක් ලංකාවේ ප්‍රොඩක්ට් අපේ වෙබ්සයිට් එක අපේ පෝර්ටල් එක හරහා ලොන්ච් කරන්න. අපේ ලංකාවේ අයට හැකියාවක් තියෙනවා පිටරටවල් වල වැඩ කරන කට්ටියට ඒ ප්‍රොඩක්ට් ලංකාවේ ප්‍රොඩක්ට් චෙක් කරලා ඉවරලා බලන්න ඒ ප්‍රොඩක්ට් ඔයාලා වැඩ කරන රටේට ගෙන්න ගන්න පුළුවන් නම් ඔන්න හැකියාවක් තියෙනවා. ඩුබායි වල තියෙනවා ලිටල් ඉන්දියා, ඒ වගේම තමයි චයිනා ටවුන්. අන්න ඒ වගේ ඒ ඒ තැන්වල ඉන්නේ ඒ රටවල් වල මිනිස්සු එකතු වෙලා හදාගත්ත බිස්නස් කොලනි එකක්. අපිටත් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි දන්නවා මෝල්ඩියුස් වලත් ඉන්නවා, ඩුබායි වලත් ඉන්නවා ලංකාවේ වැඩ කරන විශාල ප්‍රමාණයක්. ඔයාලටත් පුළුවන් බිස්නස් කොලනි එකක් හදන්න ඒ රටවල් වල. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙයි ඔයාලට, ඒ වගේම තමයි ලංකාවට බිස්නස් ඩිවලොප් කරගන්න සහ ලංකාවට ඩොලර් ගේන්න. ඔයාලට ආරාධනා කරනවා සයිට් එක බලන්න, බලලා බිස්නස් මොනවා හරි ඉන්ෆර්මේෂන් එකක් ඕන නම් බිස්නස් ඇඩ්වයිස් එකට කතා කරන්න. අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න. සමහර වෙලාවට මේ ප්‍රොඩක්ට්ස් එක දැක්කට පස්සේ කොහොමද මේක එක්ස්පෝර්ට් කරගන්නේ, කොහොමද ෆ්‍රයිට් එක ඇරේන්ජ් කරගන්නේ, කොහොමද වෙයා හවුස් එකක් හොයාගන්නේ, මේ දේවල් තමයි ඊළඟට එන ප්‍රශ්න. ඔයාලා දන්නවා බිස්නස් ඇඩ්වයිසර් කියලා කියන්නේ කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකේ ඉඳන් ලික්විඩේෂන් එකට වෙනකන් හැම සර්විස් එකක්ම දෙනවා. ෆ්‍රයිට් එක ඇරේන්ජ් කරගන්න, ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ලයිසන් එක ගන්න ඉස්සර වගේ අමාරු නෑ.
බිස්නස් කියලා කියන්නේ දැන් රොකට් සයන්ස් නෙවෙයි. ඉතින් ඔයාලට කම්පැනියක් නැතුව හෝ ඇතුව ප්‍රොඩක්ට් එකක් ලංකාවෙන් ඔයාලා ඉන්න රටට ගෙනියන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙනවා. ඒ ගැනත් දැනගන්න අපිට කතා කරන්න. අපි ඉන්න ඔයාලට උදව් කරන්න කියන එක මතක තියාගෙන අපි ඉස්සරහට මේ බිස්නස් ලංකාවේ බිස්නස් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න අපි වැඩි කරමු.